තේරෙන්න ඕන කියන එකෙන් අයින් වෙයි. ඒක අසනීප. සයන්ස් දන්න කෙනාට ආට් බැරි වෙන්න පුළුවන්. ඔව්. ඉතින් එතනද යා මානසික දුක් වේදනා නම් කවදාවත් එයාට පොඩි බැරිද බැරි වගේ පිළිගන්නවා තමයි. අපි කියන්නේ තේරෙන එක උනත් අතාරින්න කියලා. දැන් මට යමක් තේරුණා නම් ආ තේරුණානේ. ඒ තේරලා ඉවරයිනේ. ආයෝකෝළු විදියන් ඉදිය කියලා ආය තේරෙන්න ගන්න නෑනේ. තේරුණා ඉවරයි. අනිකත් එහෙම තේරුන්නේ නෑ. තේරුණා සම්මේ ප්‍රතිපත්තියක් වශයෙන් වැඩිම තේරිලා ප්‍රතිපත්තියක් වශයෙන් වැඩිමක් අවශ්‍ය නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් අපි තෝරන්නේ වෙනවානේ. කරන්න ඕන නේද? අවසානයේ අපිට තේරුම් ගන්න තියෙන්නේ තේරුම් ගන්න කිසිවක් නොදිවිච්චවක් නෑ කියන අර්ථයම නෙමෙයි තේරුම් ගන්න දරපු වෑයමම තමයි සසර අවබෝධ කරන්න දඟලපු වෑයමම තමයි සසර. හම්බ කරන්න දඟලපු වෑයමම තමයි සසර. නම්බුව කීර්තිය ප්‍රශංසාව මේන්ටේන් කරන්න දඟලපු එකමම තමයි සසර. ඒ වගේ අපි යමක් කර කර හිටියන් ඉගෙන ගත්ත එකම තමයි සසර. ඒ වගේ ඒ කර කර ඉන්න ක්‍රියාවලිය ඇස්සේ සැරිසරණ එකට තමයි සසර කියන්නේ. මොකක් හරි දෙයක තමාගේ හිත සැරිසරමින් ඉන්නවා. මුල්වදී අපි ජීවිතයේ මොනවාරි බලාපොරොත්තු ඉලක්ක කරා යන්න ක්‍රමවේද ඔස්සේ අපි සැරිසරණ ක්‍රියාවලියක් තියෙනවා ඒක ගැන හිතනවා වද වෙනවා මාර්ගය අවසානයේ එකින් එක තේරෙනවා මේ දඟලපු එක කොහොමද කිසි තේරුමක් නැහැ ඒව නිකන් තමුන්ටම තේරෙනවා තේරුමක් නැතිව ඊට පස්සේ එහෙමනම් මම තේරුමක් ඇති දෙයක් හොයන්න ඕනි කියලා ආයෙත් පටන් ගන්නවා ඒ තුලත් ආයෙ කරන්නේ අර පරණ සැරිසරීමම දුවනවා හොයනවා කියනවා අනවා බලනවා යනවා එනවා හැමදේම කරනවා අවසානයේ දවසක තේරුම් යන්න තියෙන්නේ ඒ සැරිසරපු දේ නැවතිච්ච දාට තමයි තියෙන්නේ ඔය කියන සනීප එහෙම නැතුව මේ ලෝකේ අවබෝධ කරලා ඉවර කරන්න කියලා විශේෂ දෙයක් නැහැ අර අපේ දේශකවරු නැත්නම් ඉගැන්වීම් කරන බොහෝ දෙනෙක් තමුන්ගේ ඉගැන්වීමක් තියෙනවා. කියන්නේ ගුරුවරු 10 දෙනෙක් ගත්ත ගුරුවරු 10 දෙනාට අනන්‍ය වෙච්ච පාඨමාලා 10ක් තියාගෙන ඉන්නවා. ඒ නිසා ඒ කියන ප්ලැට්ෆෝම් එක දිගට තියෙනවා. එහි පැවැත්ම තමයි ඒ ඉගැන්වීම. අපිට ඕනි කාගේ හෝ ක්‍රමවේදයක් පැවැත්මක් ඒකක් ෆලෝ අප් කරගෙන ගිහිල්ලා අපි මොකක් හරි ලබන්න නෙමෙයි ඇත්තටම මොකක්ද මේ කියන එක වත් හරි ලේසි ඔය 10ම අරන් එක මේසයක් උඩ තියලා මේ 10න් කෝකද වඩාත් හරි කියලා හොයන තේරුණාද අපි තේරුම් ගත්තා ඒක දැනගන්න මොකක්ද හරි කියන එක අවබෝධ තියෙන ප්‍රශ්නයක් ඔව් වඩාත්ම හරි කියන එක විතරක් එවුවා අපේ හිතට දැනෙන නිවැරදි එක එතකොට එක එක හැලෙනවනේ අවසානයේ දෙකක් ඉතුරු වෙයිනේ ඒ දෙකත් කොහෙන් හරි එක්කෝ ඇවිල්ලා සාසුදේකට වැටෙන එකක් නැත්නම් උච්චේදේකට වැටෙන එක ඒ නිසා තමයි ඔබ පෞතිය ඔය කතන්දර ඔක්කොම තේරුම් ගිහිල්ලා අවසාන වුණාට පස්සේ දැන් අපි ඉන්න තැන තමයි මේ ලෝකේ අපිට ජීවත් වෙන්න මේ ඇහෙන පෙනෙන දැනෙන මේ සමස්තය තියෙනවා ඒ තුල නිදහසේ ඉන්න මනුස්සයා තමයි නිවිලා ඉන්න මනුස්සයා අපිට එතෙන්ද එන්න තමයි බුදුහාඳුරෝ ඔය පාඩම් ඔක්කොම කියලා දෙන්නේ අත්හරින්න තේරලාද කියලා ඒ වගේ අකුසලය වැඩි වීමෙන් නවතින අකුසලයෙන් හිත මුදවා ගන්න මේ දේවල් ඒ හැම එකකින්ම කරේ අපේ හිතට වද දෙන හිත අදින හිත පෙළෙන මේ කියන සමස්තයෙන්ම අපේ හිත පැටලෙන දැවටෙන ඇදෙන්න කොපු වැඩෙන මේ සමස්තයෙන්ම නිදහස් වෙන්න ඒ සමස්තය අතාරින්න අතෑරලා ඒ තියෙන සුවතාවයත් විඳින්න කියලා. ඕක නේද? ඊට පස්සේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ තමයි එහෙම සුවයෙන් ඉන්න අයගේ
අර තියෙන්නේ යටි කිරිස් කියලා જાති. ඔන්න ඕවාගෙන් සැරින් සැරේ කොකු දාගන්න යන. විදර්ශනා වුණේ ඔන්න ඔය චුට්ටට. මොකද මේ අසාගේට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන මිනිස්සයා. ඔන්න කොහේ හරි කොක්කක් දාගන්න. ඉගෙන මානසිකව ඇටැච්මන්ට් එකක් හදාගන්න. ඒ වගේ ඕම් ඔය ටික හරියට දැකගෙන බලාගෙන ජීවිත කාලය යම් ප්‍රමාණයක් යනකොට අර කියන සැහැල්ලුවත් එක්ක යනකොට තේරෙනවා මෙච්චර කල් මං හොයපු නිවනේනේ මම ඉන්නේ කියන. සොන්නේ ඉතින් සිතුවිලි කියන දේ සමුදේ වෙනවනේ හැමෙන්නේ සිතුවිලි ඒක නවත් ගන්න පුළුවන් නම් ඉතින් අපි සම්පූර්ණ නෑ සිතුවිලි නවත්තන්න බෑ මාත්‍ය නවත්තන්න උත්සාහ කරන්නත් එපා කයේ උපතත් එක්කම සිතත් මේකේ පැවැත්මට එක කැලක් හැටියට අපිට දීලා තියෙනවා. ඒ සිත තියෙන්නේ මගේ වැඩ කරගන්න මමත්වයේ වැඩ කරගන්න නැත්තම් එහෙම එකකට නෙමෙයි මේ කය ලස්සනට යන්න. මම මේ ක්‍රිෂ්ණාස්ථාගත සිත. ඒක ඒ මමත්වයේ තුල තියෙන. ඒක ඒවන් හතගන්න. ඔව්. ඒ පැත්ත සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ අයින් වෙන්න ඕනේ. අපි කියන්නේ මේ ස්වභාවිකව මේ මොහොතේ ගත කරන කෙනාට අරෝග්‍ය බලපෑමක් නැහැ. ඒ නිසා තමයි සිහියෙන් ඉන්න කිව්වේ බලපෑම් හදාගනියද කොහෙත් කොහේ හරි එක මෙව වේදික. ඉතින් අර හැම ඉගැන්වීම් පද්ධතියක්ම ස්පර්ශ කරපුව අපිට තේරෙන දේ තමයි හැම තැනකම එක පාඨමාලාවක් නැත්තම් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් දීලා තියෙනවා. ඒ වුණාට ඒ වැඩසටහන් දෙන ගුරුවරු සමහර වෙලාවල් වලට එයාලම කියනවා නුඹ මාතයලා නිදහසේ ඉන්නවා. ඒ කමටහන් දෙන ගුරුවරයාම කියනවා ඥානේ හඳුරු කියන සුම්මා ඉරික්කේ. හරි ඒ උන්වහන්සේම කමටහන් සුද්ධ කරනවා ඒ ඔක්කොම කරනවා. ඒ කරලා මොකද කියන්නේ? උන් මගුල් ඔක්කොම අතහැරලා දාලා නිදහසේ ඉන්නවා. ඇත්තටම එතන තමයි හරිම කතාව තියෙන්නේ. මම මේ කියන දේ මේ මං කියන්නේ මේ බොරුවක්. මම මේ කොච්චර කියවා මං කියන්නේ දේශනා ඔක්කොම කරලා ඉවරලා මහා ගැඹුරු බණක් කියලා අපිත් ඔය කියලා දෙන සමහර දැන් වල කට්ටිය උඩ ඔලුවට ගහගත්තා. සමහර අය කියනවා තීරණසාරී ඒක තමයි මට දැන්නේ තේරුනේ. මේ වගේ අපිත් එක්ක සාකච්ඡාවක් ලොකුවට කතා කරගෙන යනකොට අවසානයේට මං කියන එක තමයි මෙච්චර වෙලා මං කිව්ව බොරු. එකෙන් ආරයට තේරුණා නෑ යමක් එක සම්මාසෝයි සේරම මේ බිය කියන එක අපිට පොඩි කාලේම හඳුන් වෙනවා කුසල පින පවර් කියලා මොනවාරි මෙයාලගේ ඇන් ඔව් යාලගේ ආගමේ විදියට බිය කරලා නැහැ යාලගේ දසපන්ත ඔයා කියන්නේ ඔයා මම යාගේ චුට්ටක් ඉඳගෙන අපි ආගමේ විදියට මිනිස්සු ඉන්නේ බිය මොනවද බිය කියන්නේ පින පින් කරන්න මොන කියලා මිනිස්සු ණය වෙලා හරි හොරකම් කරලා හරි කියලා දාන දෙයක්. පන්සලටම දාන දෙන්න කියලා ඉතින්. ඒ මොකද බියටනේ බිය කරලා. පන්සලටම දාන දෙන්න ඕනේ. ආමුදුවන්ටම දාන දෙන්න ඕනේ කියලා. නෑ ඔයාගේ ඇතුළ පොඩි ඇලියස් එකක් තියෙනවා ආමුදුරුවත් එක්ක සහ ධන සම්බන්ධ. ඒක කතා බහින් හොඳටම පේනවා. ඊට වඩා මැදට ඇවිල්ලා කතා කරන්න ඕනේ මේ සබල්. මම කියන්නේ අනිත් ආගම් වලත් හැම ආගමකම තියෙන එකක් තමයි ඔය කියන මේ පෙර භවයේ සහ පසු භවයේ ගැන කතා කරන්නේ. එතනදී ඔබ ලස්සනට මේ ජීවිතය ගෙවන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන්. ඒ නිසා පෙර දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබිලා තියෙනවා. අදට ලැබෙනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද මේ ජීවිතේ ලස්සනට ගෙවලා මේ දෙවියන් වහන්සේ සමීපයට යන්න තමුන් පරිත්‍යාග කරන්න දැන් දසපණති උගන්නන හොඳ දේවල් ඇති තරම් කියන ඒවා කරන්න කියන්නේ ඒක නොකර ඉන්න ගියොත් එයා කළු පැත්ත කරා කියන්නේ සාතන්ගේ පැත්තට යන නේද. ඒ නිසා කියන දෙවියන් වහන්සේට ලං වෙන්න ඔබ යහපත් දේවල් කරන්න ඕකම තමයි බෞද්ධයෝත් කරන්නේ. දිව්‍ය ලෝක යන්න හරි නිවන් දකින්න හරි හොඳ දේවල් කරන්න අපායට යන්න ඒ හැම ආගමක්ම පදනම් කරලා තියෙන බය මත ක්‍රිස්තියානි ආගමත් අමුතු එකක් නෙමෙයි. මම නම් මෙයාගේ දෙකේ මට එනාට පේන්නේ මම හිතන්නේ හොඳයි කියන්නේ මොනවද ඒ කියන්නේ මගේ අවටින්නට වදයක් නොවි. හරිද? සමහරු මානසිකව දුක් වෙනවා සමහරු ශාරීරිකව දුක් වෙනවා. ඔබ
වදයක් නොදී මට උදව්පදව් කරගන්න ජීවත් වෙන්න මාගේ තමයි සතුටින් ජීවත් වෙන්න. ඔච්චරම තමයි ජීසස් කිව්වෙත් බුදුහාමුදුරු කිව්වේ. ලස්සනට ජීවත් වෙන්න. හැමෝටම ආදරය කරන්න. තමුන්ට දෙකක් තියෙනවා නම් එකක් දෙන්න. දැන් අපි ජීවත් වෙන සමාජ අපිට එන රිටර්න්ස් ඒක ඇවිල්ලා මේ කාලේ මේ තියෙන ලෝකේ තත්ත්වයක්. ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ධනය එක් එක් තැන්වලට මුළු ගැන්විලා තියෙනවා බෙදිලා ගිහිල්ලා නැහැ. එතකොට ධනවතුන් කියලා ලෝක ධනවතුන් කියලා යම් පිරිසක් ගොඩ නැගිලා ඉන්නවා අනිත් සමස්තේ නිර්ධන. නිර්ධන පිරිස අතර ඊට පස්සේ අරගලයක් තියෙනවා. ඔබට වඩා රුපියලක් මට වැඩි කරගන්න. එහෙම ලෝකෙක තමයි අපි මේ තුන්වෙනි පැලැන්තියේ රටවල් ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය අපිට කියන ඔය දුක් ගැහැට හැම එකක් එවාගේ පුද්ගලව දේවල් සිදුවීම හම්බ වෙන්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඒක එහෙමමක දැනගෙනත් මට මොනවා හරි කාට හරි යහපතක් කරන්න පුළුවන් නම් ඒක කරන එකයි වැඩේ. ප්‍රශ්න තියෙනවා, අමාරුකම් තියෙනවා. මුස්ලිම් ආගමේ වචනක් තියෙනවා ඒව දාලා කියා ගන්නවා. මොකද කිව්වත් අදාළ නැහැ. වෙන්න ඕනි ඔයා මානසික ඇටැච්මන්ට් ගොඩනගා ගන්න නැතුව හැමෝටම ආදරය කරගෙන තමුන්ගේ ජීවිතේ ෂෙයා කරගෙන තමුන්ට පුළුවන් විදිහට තමුන් මානසික සුවතාවයෙන් ජීවත් වෙන්නේ. ඒ පුරුද්ද නිසා තමයි කෙනෙක් ලස්සනට තමුන්ගේ ජීවිත කතා විතර කරන්නේ. ඒ පුරුද්ද නැති අය, ඒ භාවිතාවේ නැති අය තමුන් හිර වෙනකොට, තමුන් ළඟට කවුරුත් නැති වෙනකොට, නැත්තම් තමුන්ට වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැහැ වගේ දැනෙන, තමුන්ගේ පිහිටක් සරණක් නැහැ වගේ දැනෙනකොට අසරණ වෙලා පුදුම විදිහට කඩාගෙන වැටේ. අපි කියන්නේ මරණයට පෙර මැරෙන්න කියලා කියන්නේ. ඒ අත්දැකීම ගන්න කියන්නේ මැරිලා නෙමෙයි, කය මරලා නෙමෙයි. මරණයට පෙර ඈ ඒක අපොසරිට පිටක් කියන්නේ ඔබේ ජීවිතේ කර කර ඉන්න වැඩක් ඇතිර මොකක් හරි. ඒ වැඩේ අපි රැකියාවක් ගමු. රැකියාවෙන් අයින් වෙනවා. රැකියාවෙන් අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා විශාල පිරිසක් අපිට අහිමි වෙනවා. ඒ ශේෂ්ත්‍රයේ හිටපු අය, දඬු දෙනු කරපු අය අහිමි වෙන්නේ කියන්නේ ඔය රස්සාවට යන්නේ නැතිකොට කොහොමද ඒ තියෙන පියන් හම්බ වෙන්නේ? ඒ තියෙන කවුරු හරි කෙනා හම්බ වෙන්නේ? ගොඩක් නැති වෙනවා. ඔය අයලත් ඒ ගනු දෙනුව නැති වෙනවනේ. ඉස්කෝලේ ගුරුවරියක් කියන්නකෝ යා. ඔයා පෙන්ෂන් යනවා. ගෙදර ඉන්නේ. එතකොට දවසට 4-500ක් වෙච්ච ළමයි දැන් මුණ ගැහෙන්නේ නැහැ. ඈ 40-50ක් වෙච්ච ස්ටාෆ් එක දැන් මුණ ගැහෙන්නේ නැහැ. ඔයා ගෙදර ඉන්නේ. තේරෙනවද? ඒ කියන්නේ අපි වටා විශාල පිරිසක් හිටියට අපි තේරුම් ගන්න ඕනේ යම් මොහොතක අපි තනි වෙනවා කියලා. ඔන්න ඔය තනිවීම දරුණුවට දැනෙන වෙලාවක් එනවා. ඒ තමයි මගේ එළියේ ඉන්න අය නැති වෙන එක නෙමෙයි, මගේ ආයතන වලට එන අරමුණු වෙන එක නවතින. ඇහැට රූප වෙන එක නවතින. තේරෙනවද? කනට ශබ්ද වෙන එක නවතින. නාසයේ දිවට කයට මෙන්න මේ සංවේදීතාවයන් එන එක නවතින. ඉබඳ වෙලා පුදුමාකාර විදිහට මානසික බියක තියෙනවා. බිය කියනවා. කට්ටිය ඔය මාකට් කරන්නේ ආගම් වලින් ඔය මරණ බය. අපි කියන්නේ ඕක ඔය වෙලාවට යන්නේ නැතුව. දැන් ඉඳලම තේරුම් ගන්නකෝ 1000ක් දෙනා මගේ ඇහැට පෙනුනත් ඉතින් උන් මේ මොහොතේ නැහැ. ඒ වෙලාවට හම්බ වෙනවා එතනම නැති වෙනවා. 1000ක් දෙනාගේ හඬවල් මට ඇහුණත් මම දැන් මුකුත් නැතුවනේ. දැන් ගන්නකේ මේ මොහොතේ මම ඉන්නේ මාත් එක්ක. ඒ වගේමයි මරණීය මොහොතට ගියත් මට ඉන්න වෙන්නේ මාත් එක්ක. මෙන්න මේ අත්දැකීම අපි ජීවිතයේ අවබෝධයෙන් දැකලා තෝරාගත්තා නම් මම හිතුවට මට විශාල පිරිසක් ඉන්න. අර බුදුහාමුදුරුවෝ ගාථාවක කියන්නේ
පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහන්ති. බලන්නේ නේ. ඉතින් මට දරුවෝ ඉන්නවා මට ධනෙ තියෙනවා ඉති බාලෝ විහඤ්ඤති මෙසේ බාලයා කල්පනා කරනවා. මෝඩ මිනිහ. මට අච්චර ප්‍රොපර්ටිස් තියෙනවා මට මෙච්චර පිරිසක් ඉන්නවා. මට මෙච්චර දරුවෝ ඉන්නවා. මෝඩ මිනිස්සයා කල්පනා කරනවා. කියන මොකක්ද ඇත්ත කතාව කියලා. අත්තාහි අත්තනෝ නත්ති. අඩුම තමාටවත් තමන් නැහැ. ඇයි එහෙම කියන්නේ? වෙලාවක් වෙනවා මේස උඩ ග්ලාස් එක තියෙනවා මට අරන් වතුර බොන්න උවමනා වෙනවා හැබැයි ඒ වෙලාවට මට හිත කියනවා අත යන්න ග්ලාස් එක අල්ලා ගන්න මට වතුර ටික පුවන්න කියලා හිත කිව්වට අතට බැරි වෙනවා ඒ දෙක කියන්නේ හිත ඕඩර් දුන්නට පද්ධතිය වැඩනේ ඒ කියන්නේ තමුන්ට තමුන් ඉන්නවද තමුන්ටවත් තමුන් නැහැ එහෙව් එකේ බුදුහාඳුරහන පුතෝ පුතා මොන දරුවද පුතෝ දනම් මොන ධනයක්ද කියලා ඔන්න ඕක දැන් තේරුම් ගත්තන එයා ජීවිතාවක චෙටි කාරණාවක් කියලා මහා ලොකු බණ ඒ විදිහට ජීවත් වෙන්න ලස්සනට පුළුවන් කාලේ මේ ආයතන පාවිච්චි කරලා පුළුවන් තරම් අනුන්ට යහපතක් කරන්න හැබැයි අපේක්ෂා නොකර ආපස්සට හොඳක් අහන්න අපේක්ෂාවක් නැතුව එයාලා මට උදව් උපකාර කරයි කියන අපේක්ෂාවක් නැතුව කිසිවක් නැතුව මට පුළුවන් කාලේ මම ලෝකෙට යමක් එච්චරමමයි ඔයාලගේ ඔය කියන ආගම උගන්වන්නේ නිදාම උගන්වන්නේ ඒ කරලා ඔය හැම මානසික බන්ධනයකින්ම නිදහස් වෙලා තමුන් එක්ක එකතු වෙන්න ඒකට එක එක ක්‍රම කියන භාවනා කියන්නේ ආනාපාන සතියත් එක්ක ඉන්න. ඒ කියන්නේ මොකක්ද? ඇහෙන් ලෝකෙත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. කනෙන් නෑ නාසෙන් නෑ. තමුන් කියන හුස්ම වැටෙන එක සිහි කරගෙන ඉන්නවා මට. ඒ කාල සීමාව තුළද තමුන් කියන. අපි කිසිදු භාවනාවකට ප්‍රතිපක්ෂ නැහැ. පක්ෂයි. හැබැයි භාවනාව රෙකමන්ඩ් කරන්නේ නැහැ. භාවනාවම කළ යුතුයි කියලා. භාවනාවමයි විමුක්ති මාර්ගය කියලා. හේතුව එයාට මේ අතපය වැඩ කරලා ගමනක් බිමනක් ගිහිල්ලා කවුරු හරි එක හම්බ වෙලා කතා බහ කරලා ඒ දවස ගෙවන්න තියෙන අවස්ථාව අර වාඩි වෙලා ගත කරන අවස්ථාවට වඩා බොහෝ වැඩි. ඒ නිසා අතිශය ප්‍රායෝගික දේ තමයි අන්න අර ජීවිතේ වැඩි කාලයක් ගෙවන එක තියෙන්නේ. අන්න ඒක අස්සේ සිහිය පවත්වන්න පුරුදු වෙන්න. වාඩි වෙලා සිහිය පවත්වන්න නෙමෙයි එදිනදා ක්‍රියාකාරකම් තුල එදිනදා ගනුදෙනු තුළ එදිනදා කතා බහ තුළ මම සිහියෙන් ඉද කරා අමාත්‍ය මුලින්ම අපි පුරුදු කරලා තියෙන්නේ අසිහියෙන් ජීවත් වෙන එක ඒ නිසයි මේකේ විශේෂයක් තියෙන්නේ අපි කරන්න තියෙන්නේ දැන් අපේ අපිටත් කලින් කට කතා කරපු එක දැන් කට කියන්න කලින් මම දැනගෙන මේක කියන්න ඕනේ ඇත්තටම ඕනේද මේ ඕනේ කරු හා එහෙනම් කියන්න මගේ නියෝග පිට කට කියද ආන් ඒ තැනට එන්න මේක කරන්න ඕනේද ඇත්තටම ඕනේ ආ එහෙනම් කරන්න මෙහෙ යන්න ඕනේද ඕනිමද ඒක ආර්ථ පිනිස පවති දාන අර්ථ පිනිස පවති ආ හොඳයි එහෙනම් ආන් ඒ තැනින් මෙන්න මේ ඉන්න මනුස්සයා ලෝකේ කවුරුවත් එක්කවත් නෙමෙයි ඉන්නේ එයා අයත් එක්ක ඉන්නේ අපි කියන්නේ ආන් ඒ තැන ඇත්තටම එයා ඉන්නේ දෙවියන් වහන්සේ දේනාංශයේ උඩට තමයි යා කරන්නේ මට තනිකම නම් නෑ ඇත්තටම එතනදි ජීසස් දාගන්න ඉතරයි
එතනදී ජීසස් දාගන්න ඉස්සරහ. ඔයා මාත් එක්කනේ. ඔයා මට හරි තීන්දුව දෙන්න කියලා. කෙනෙක් මට බයිනකොට ජීසස්ගෙන් අහන්න මම බයින්ද දෙපාද? මම කාටද මුකුත් කියන්නේ බයින්ද කියන්නේ බයින් කරලා අනි හැදෙනවා. එයා හිතස ආයේ මම හැබැයි ඇතුළේ කියවීමක් තියෙනවා. ඇතුළේ කියවීම තිබ්බත් මම ඇතුළේ කියවන්නේ. ඒක වැරදි. ජීසස් ඔයාගේ ඇතුළේ කියවීමට දැඩිසේ විරුද්ධයි. මොකද ජීසස් ඉන්නේ ඇතුලේ. එතකොට ඇතුලේ ජීසස් ඉන්න ගමන් යුද්ධෙකුත් යනකොට ජීසස් කැමතියි. සමාදානෙ සතුටු වෙනවා. මම හැම වෙලෙම කියන්නේ මගේ එයාට ආවෙන්නේ ආවට ඒ මම මගේ ප්‍රෙෂර් එක කරන්නේ නැහැ. ඒක තමයි මං කියන්නේ. දැන් ඒක කරන්න ඕනේ අපි කියන විදිහට සිහියෙන්. නැත්තම් ඔයා ඒව කරන්න ඕනේ. ඔයා ඒ වෙලාවට ඒකට ෆේස් කරන්න දැනගෙන එයාට පිස්සුනාට මට පිස්සු නෑ. එයා ආවේගෙන් වුණාට මං ආවේගෙන් නෑනේ. එයා දැවුනට මම දැවිලා නෑ. මම නිවිලා නෑ ඉන්නේ. ඉතින් දැවිච්ච කෙනා ඒක පිට කරගත්ත දෙන්. ආවේගෙන් ඉන්න කෙනා ආවේගේ පහ කරගත්ත දෙන්. ඒකට මං මොකද කරන්න ඕනේ? මම එයා ආවේගයට පත් වෙන මොහොතට කලින් hina වෙලා හිටියේ. ඒ වගේ එයා ආවේගයට පත් වෙලා ඉන්න මොහොත hina වෙලා හිටියේ. මේ සිහිය කියන එක ඔය විදිහට තමයි ඔයාලට පුරුදු කරන්න වෙන්නේ. මං කියන්නේ කොහොම කරත් කමන්නේ. සමස්ත මානව වර්ගයා මෙන්න මේ සතිය මතයි නිවීම හොයාගෙන ආයු. එතන තමයි ඔය කියන ගෝඩ් ඉන්නේ, ජීසස් ඉන්නේ, නැත්නම් වෙන සමස්ත ඔය කියන මොක්ෂයක් විමුක්තියක් කතා කරපු සියලු මාර්ගික ශාස්ත්‍රවේදීන්. ඉතින් එතන හරිෂෝ ඒ දන්සන්තන් ඒ දන්පණීත යදි දන් සබ්බ සංඛාර සමත සබ්බ උපදී පටි නිසා සංහතේ ඉර අර විශේෂත්‍ය තියෙන මාත්‍යය. ඉතින් අපි අරව ගැන කතා කරන්නේ ඔය එක මේ වචන ගොඩක් කතා කළා. මේක දුරු කරන්න ඕනේ, මේක නැති කරන්න ඕනේ, මෙහෙම මෙහෙම කරන්න. ඒක කතා කරන අය ගැන අපි විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපිත් හෙව්වනේ කාලයක් මේක ඔයනකොට අර කතා බාහස දැන් ඔය වචන ඔක්කොම දන්නවනේ. අපි සබ්ජෙක්ට් එකක් හැටියට ඔය වචන කෝසෙමනේ කරේ, පාලි වලින් කරේ. දන්නවා ඒ නිසා මේක කොයිතරම් දුරට මේ වචන අරගෙන මෙහෙම කතා බහ කරගෙන හිටියත් මව් භාෂාවෙන්නේ මගේ හැඟීම් ප්‍රකාශ වෙන්නේ. අම්මගේ භාෂාවනේ මගේ භාෂාව. එතකොට මේ හිතේ භාෂාවෙන් තමයි බණ ඇහෙන්නේ. සුද්දෙක් සිංහල ඉගෙනගෙන බණ ඇහුවට සුද්දට නිවන් දකින්න නෑ. සුද්ද ඉංග්‍රීස වලින් බණ අහනවා. තේරුණාද කියන එක? ඒ වගේම මම කියන්නේ අපේ මේ උපන් භාෂාවේ උපන් කියන්නේ කෙලෙස් උපන්, සසර උපන්, නිවන උපන් භාෂාවක් තියෙනවා. අන්නේ භාෂාවෙන්ම තමයි මේක නිවා ගන්න. ඒ නිසායි මම අර ඔය පාලි වචන එච්චර හයිලයිට් කරන්නේ නැති. අපේම භාෂාවෙන් මේක පුළුවන් තරම් තේරෙන විදිහට අරගෙන ඒ පුද්ගලයාගේ අවබෝධය මට්ටමේ යන්න මේක කියලා. ඕකම එකක් තියෙන්නේ මේ ත්‍රිපිටකයේ දීවත් තියෙන්නේ ආදීනින් නුඹා කායේ කැඩි කැඩි නියම කියන්නේ නෝ ඒකේ වැරද්දක් නෑ. එතන හැබැයි මහත්තයා මට පේන එකක් තියෙනවා. ඒ එයාලගේ අර උගත්භාවය ප්‍රකට කරන්නේ උද්දච්චකමක් කියලා. මට නිරීක්ෂණය වෙනවා. උගත්භාවය කියන්නේ හොඳට ඇහැ කන පේන කාලේ ලෝකේ වටා පිටාවේ පොතපතේ පුද්ගලයන්ගේ ස්පීච් ඔය දේවල් වල තියෙන ඩීටේල් පුළුවන් තරම් එකතු කරලා මේ පද්ධතිය තුළ අහලා කියවලා බලලා මේ සර්ව් කරගන්න එකට තමයි ඔබ ඒ සර්ව් කරපුව වොමිට් කරනේ වට තමයි සර්ටිෆිකේට් දෙන්නේ. තේරුණා? ඉතින් උගත් භාවයේ ඕනේ ජීවත් වෙන්න. හැබැයි උගත් භාවයේ සමානවම හෝ ඊටත් වඩා ප්‍රඥාවන්ත භාවයේ කියන්නේ ප්‍රඥාවන්ත භාවයේ තියෙන අවස්ථාවට ගැලපෙන විදිහට ගොඩනැගෙන ප්‍රඥාව කියලා එකක් නැහැ. මේ මොහොතේ තියෙන ඕනේ ප්‍රඥාව වෙනම මේක. තව පැයකින් මෙතන තියෙන ඕනේ ප්‍රඥාව වෙන එක. ඒක වෙනස්. අන්නේ සෙන්ස් එක තියෙනවා. එහෙම ආයෙත් තමයි මේ ධර්මයේ තියෙන්නේ. කාටද උගතුන්ටද? නැහැ. පඤ්ඤාවන්තස්. එසකොච්චර උගත් වුණත් වැඩක් නැහැ.
මහා උගතුන්ට හරි අමාරු මේක ටච් කරන්න. එහෙම එහෙම නම් ඉතින් විශ්වවිද්‍යාල වල බෞද්ධ දර්ශනය අංශයේ මහාචාර්යවරු රහත් වෙලා ඉන්න එපා දැන්. එහෙම වෙන්නේ නැහැ. එවනාට යාලේ පවුල් වල පොඩ්ඩක් හොයලා බලන්න කොහොමද ජීවිත ගත කරන්නේ. මහා කාල බෝල. අඩුම ගානේ තමයි පරිසර මට්ටමවත් හොඳ ක්වොලිටි එකේ තියාගන්න බැරි. චරිතය ඉතින් කොහොමද මේ උගත්කමින් නිවීමක් ඇති වෙනවා කියන එකක් කතා කරා. උගත්කම මේකට අදාළයි. බුදුහාමුදුරුවෝ කියන දෙකක්. එකක් තමයි අධ්‍යාපනය සහ අධ්‍යාපනය. බුදුදහම ගරු කරන්නේ නැහැ අධ්‍යාපනයට. හම්බ දෙයිතුකට ගරු කරන්නේ. බුදුදහමෙන් කියන්නේ අධ්‍යාපනය කියන්නේ. අජ්ජායකා කුලේ ජාතක විද්‍යාතාවල කියන්නේ ඒ උගත්තු හරි මාන්නක්. බ්‍රාහ්මණ වංශිකයෙ නේ මම මේක දන්නවා මේම දන්නවා මේම දන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ජහායිති කියලා කියන්නේ. ජහායිති කියන්නේ මෙන්න මේක ආධ්‍යාත්මිකව ලබන ලබාගෙන යන කරන ගවේෂණය. ඇතුළාන්ත ගවේෂණයට ජහායිති කියනවා. එළිය ගවේෂණයට අජ්ජහායිති කියනවා. ඒ අධ්‍යාපනයේ බුදුහාමුදුරුවෝ ඒ තරම් වටිනාකමක් නැහැ. ව්‍යාස නේද මේක ටිකක් අමුතු අපි අපි මේ දේශනාව කරන්නේ නැහැ රටේ තුටේ ඉන්න හැමෝටම. සමහර කෙනෙක් කැමති ඉගෙන ගන්න, සමහර කෙනෙක් කැමති ලස්සන රස්සාවක් කරන්න, සමහර කෙනෙක් කැමති හොඳට විවාහ ජීවිතයක් ගත. එක එක කැමැත්තන් තියෙන අය. ඒ තියෙන කිසිම කෙනෙකුට තව තව කැමති දේවල් තියෙනවා. ඒ කිසිම කෙනෙකුට අපි මෙහෙම හම්බුණාට මේ මේ මාතෘකාවෙන් දැන් අපි මේ කරන කතා බහ එතන දිගහැරෙන්නේ. අපි යන්නේ අපොහොඳ මේ කාලේ බිස්නස් හොඳයිද? ලස්සනට දුවනවාද? ඊටසේ ගවර්න්මන්ට් එකේ සපෝට් එකක් තියෙනවාද? ඒ වගේ කී දෙනෙක් වායත් ඒ වැඩ කරනවාද? කොහොමද හොඳයිද? ඒක තමයි අපි මා මෙන්න මේ මේ කියන කාරණාව ඇවිල්ලා ජීවිතේ ගොඩාක් දුරට එක එක જાති හොයලා 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 අවසානයේ තෝරගන්න මාතෘකාව තමයි මේක. මේකක්වත් හරියන්නේ නැහැ. මට මානසිකව මේ සමස්තය නිදහස් වෙලා මම විමුක්ත වෙන්න ඕන. මිදෙන්න ඕන. මෙන්න මේ මානසික මිදීම සඳහා තමයි අපි මේ විදිහට කරුණ කියන්නේ. මිදෙන්න නම් ප්‍රධානම දේ තමයි ඔය දාගෙන ඉන්න කොකු. ඒකකින් එක ගලවාගෙන ගලවාගෙන යන නැවක් තියෙනවා. නැවේ නැංගුරම් වගේම අපි දැකලා තියෙනවා ලණුවකුත් දාලා උදිනොත් මෙහා පැත්තේ කොක්කක් දාලා. සමහර නැව තියෙනවා එකක් නෙමෙයි වටේට මොකක් දාලා. සම්මාසෙ ගලවන්නට බෑ ගැලවෙනවා කියලා කියනවා නේද? සමහර ඒවා. ගැලවෙනවා නේද ගලවන්නට. බලන් ඉන්න ඕනි කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්නකොට තේරෙනවා ඊයේ තිබිච්ච ඇටැච්මන්ට් එක නෙමේ දැන් තියෙන්නේ. හරි බොරුල්ලේ. හරි ලොකෝ ඊයට වඩා ලොකු සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ඒක ඒ ඒ ප්‍රතිපදාවෙම ඉන්නකොට ඔන්න ඊළඟ දවසට තේරෙනවා මේක තවත් සැහැල්ලුවක්. මේ ගැළවි ගැළවි අනේ කතිය. ඇත්තටම අපේ ජීවිතේ මට තේරෙන්නේ නැහැ ගලවන්න මොකද? සමස්තේම ගැළවිලා යනවා. අපි නිරීක්ෂණය කරනකම් අපි නිරීක්ෂණය වීම විතරයි වැදගත්. බලාගෙන හිතන්න මේ ලෝකේ ලෝකේ ප්‍රාථමික උදාහරණයක් ගන්නවා. දැන් මම ආදරය කරන්න ගන්නවා. කවුරු හරි කෙනෙක් ආදරය කරන්න ගන්නවා කියමු කාට හරි. ඊට පස්සේ මේ ආදර කතාවේ යන ගමන් මෙයාට හිතෙනවා නිදහස් වෙන්න එයා මොකද කරන්නේ? මම මුකුත් කරන්නේ නැහැ හැබැයි නිදහස් වෙන්න. එතෙන්නේ මේ බණත් ඇහෙනවා. මුකුත් කරන්න එපා ඔබ නිදහස් වෙනවයි කියලා. මෙයා ප්‍රායෝගිකව කරන්න යනවා. මොකද්ද කරන්නේ? වෙනදා කෝල් කරනවා මෙයා. අද කෝල් කරන්නේ නැහැ. තරහෙන්නේ නැහැ. මුකුත් එහෙම වුණ නැහැ. මුකුත් කරන්නේ නැහැ. බලන් ඉන්නවා වෙන්නේ මොකද්ද?
එතකොට නරේ කලබල වෙනවා හෝල් වෙනවා අයියෝ කතා කරන්නේ නැත්තේ මෙහෙමයි මෙහෙමයි ඒකත් කියා කරන්නේ නැහැ ඒකත් බලාගෙන ඉන්නවා දැන් මොන අරේ පොඩ්ඩක් කලබල වෙලා ඒ වුණාට මම මුකුත් කරනවා මෙහා පැත්තේ කෙනා යා මුකුත් කරන්නේ එයා ඊළඟ දවසේ බලන්නේ ඊළඟ දවසෙත් බලන්නේ එතකොට පේනවා අපි අතාරිනකොට අතෑරිලා ගැලවිලා යන්නේව කලබල වෙනවා තමයි හැබැයි දවස් 3ක් 4ක් යනකොට ඒව ඔහේ නිදැල්ලේ පාවිලා යනවා අපේ ඇතුලේ සම්පූර්ණ එක නිදහස මේ කියන එක අත්දැකීම් වලින් ලබලා තියෙනවද දන්නේ මේ හැමදේම කළා අපි ආයෙත් කියන්නේ ටක් ගාලා තමුන් ඉන්න ජීවිතේට එන්න මේ අවබෝධය සඳහායි මේ ටික කියන්නේ දුක නැති තැන පෙන්වන්නයි මේ ටික කියන්නේ විඩාවක් නැති තැනකුත් තියෙනවා ඒකේ ස්වභාවයේ ස්වરૂපයේ මෙන්න මෙහෙම එකක් කියලා කියන්නයි මේ පෙන්වන්නයි මේ කියන්නේ ඒකල්ලා එදිනදා සාමාන්‍ය ජීවිතයට ඇවිත් අතු ගන්න තියෙන ලාට අතු ගන්නවා උයන්න තියෙන ලාට උයලා කන්න තියෙන ලාට කාලා ඒ සාමාන්‍ය ජීවිතේ ලස්සට ගෙනින්නවා සාමාන්‍ය අපේ තියෙන එකම දුර්වලකම තමයි අපි විඳින්නවනේ හැමදේම මේ විඳීමේ බලය තමයි හරි මේ එකක් විඳින්නේ නැත්තම් අපිට ඇලිමක් නැහැ සාමාන්‍ය ඔය විඳීමනේ අපි කියන්නේ කොහොමද ඔව් ඒක තේරුම් ගන්න ඕනේ අපි කලින් ජීවිතේ මෙච්චර කල් විඳලා තියෙනවනේ එක එක දේවල් ගොඩාක් විඳලා තියෙනවනේ හැබැයි ඒ විඳපු එකක්වත් දැන් වින්දනය වෙනවද තියෙනවද නිකුත් නැහනේ එහෙමනම් ඒ තාක් දුරට විශාල ප්‍රමාණයක් අපි වින්දනය කරා වෙහිසිලා දැන් එකක්වත් නැත්නම් ඊළඟ ඉවෙන්ට් එක මම විඳින්න දැඟලුවාට ඒකත් ආයාසයේ දරණකම් මම මේන්ටේන් කරනකම් මම වියදම් කරනකම් මම නැහෙනකම් වින්දනය කියලා මොකක්ද හම්බ වෙයි හැබැයි මේ පැත්ත බිඳ වැටෙනකොට ඔය කියන වින්දනේත් බිඳ වැටෙනවා අන්න ඒ ටික තෝරා ගත්තා නම් ඉදිරියට දිගින් දිගට වින්දනය හොයාගෙන යන ගතිය නැවතී අහලා බලලා ගන්න. ඒක බෑ. ඒක බෑ. ඒක තමයි කියන්නේ. මේ අත්දැකීම මොනේ? ඒක එනවා නැගෙනවා. ඒක තමයි අතු ඒක තමයි ගක්ම කල්පනා ප්‍රසන්නස්ගේ ඔය සත්‍යයෙන් එන්නේ. ඒක එන්නේ අඳුරගෙන. ඒක අඳුරගෙන. වැඩේ අර කාගේවත් ජීවිත අත්දැකීම් වලින් කාටවත් නිවන් දකින්න බෑ. ඒක ඇවිල්ලා විශේෂයෙන් දැනගන්න ඕනේ. මමම මේක තෝරා ගන්න ඕනේ. අමු මේකනේ අර පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤාණය මම්ම තෝරා ගන්න. ලොම් මන්දපේ දැන් පුරුදු බලෙන් අතාරින්නේ කැමැත්ත තියාගෙනනේ. ඒකනේ බලෙන් අතාරින්න වෙන්නේ. මං කියන්නේ කැමැති නම් විඳින්න. කැමැති නම් තියාගන්න. ඇයි කැමැති දේවල් විඳින්න? ආ. මේක මේක හොඳ එකක් හොඳ දෙයක් කියලා හැම ගන්න එපා පුරුද්දක් හැටියට ගන්න. ඉතින් ඔව් ඇත්තටම අපි කරෙත් ඒකයි මේ පුරුදු ඉවර වෙනකම්ම කරන්න ඕනේ. ඒක තේ අවබෝධයෙන් කරනකොටයි ගැලවෙන්නේ. දැන් මගේ අර ඉස්සර පුරුද්දක් තිබ්බා මොනවා හරි කරන්න ඕනි සමාජ සේවාවක් කරන්න. මාවුරුද්දට 3-4ක් වගේ දාමන්න කරා. අරණ ධම්මහන්දර ඉන්න කාලේ මම ওই අන්තිම ගෙදර හදලා දුන්නේ. එතකොට ඒ ගේ හදලා යන්න ඉවර වෙලා අපි ওই නිකන් උනන්සෙත් එක්ක දාම් කාරිය කතා බහ වෙදිලා ඉන්න වෙලා මම අහනවා තවත් ගෙවල් හදන්න කැමැත්තක් තියෙනවද මට දෙන්න උත්තරයක් නැහැ මං කිව්වා දැනට නැහැ හරිද දැන් නැහැ නේද ඉතින් ගියක් හදන්න යෝජනාවකුත් නැහැ සැලැස්මකුත් නැහැ දැනට නැහැ පස්සේ දුන්නා පස්සේ ආවොත් කැමැත්තක් හැදුනොත් නොකර ඉන්නපක් කරන්න තේරෙනවද කියන්නේ උන්වහන්සේ දන්නවා මාර්ගය මොකක්ද ඒ හැම අසනීපයක්ම හොද වෙන්නේ
අවශ්‍යතාවය මතුවෙනකන් ඒක කරන්න ඕන. ඒ කරනකොට තමයි ටික 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 මේක අවබෝධයෙන්ම ගැලවෙන්නේ. නැගති. එනිසා මම ඔබටත් කියන්නේ මොකක් හරි එකට කැමතියිද? ඒක හරියට දැකින්න. මේ මෙහෙම එකක්, මේක ආදීනව සහිත එකක්. මේක වේදනා සහිත එකක්. නැත්නම් මේක නිෂ්ඵල එකක්. මේක ඵලදායි එකක්. මොකක් හරි එකක්. ඒකේ ස්වરૂපයේ ස්වභාවය හරියට දැකලා ඇතුළ කියනවා නම් කරන්න කියලා කරන්න. ඇතුළ කියනවා නම් දැන් ඇති කියනවත්. වැදගත් වෙන ඔය අකරණ එක නවත්තන එක තමයි හරියට තෝරාගන්නේ. තෝරා ගැනීම සඳහායි අපි කරන්න කියලා කියන්නේ. තෝරාගන්නයි කරන්නේ. අවබෝධය සඳහායි කරන්න කියන්නේ. ඒවා අඩු වෙනකොට අනිත් පැත්තේ වැඩි වෙනවද තරහ ආද්වේෂය වගේ නෑ දෙක එක සමානවමනේ ගෙවිගෙන යන යටින් තරහ කීකාව ඒව ගැලවුණා නේද යටින් එකක් ගෙවෙනකොට බලන්න හොඳ හෝ නරක අනිත් පැත්තේක වැඩි වෙනවද කියලා. මෛත්‍රිය අඩු වෙනකොට ඔයා හොඳට බලන් ඉන්න ඒකේ තේරුම ද්වේෂය වැඩි වෙන එකද කියලා. ඒක හොඳට දකින්න ඕනේ. මේ දෙක බැලන්ස් වෙන්න ඕනේ. නැත්තම් ගොඩක් අය කරන්නේ නිවන් මග යනවායි කියලා සත්පුරුෂ ධර්ම ඔක්කොම පිළිහෙලාගෙන අර මහා කුහක අමුතු જાතිය මිනිහෙක් කෙන මට තේරෙනවා මේ බණ අහපු සමහර අය ඉන්නවා වැඩි දෙනෙක් මාත්‍ය පන්සල් විවේචනය කරනවා හම්දුරුට දන් දෙන්න බගිනු මට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට මොන බණ දෙන්නේ තියෙන්නේ මම ඒ දවසට කරා ඒක එක තමයි මාත්‍ය ස්වාමීන් වහන්සේ මහා ඒ දවසට කරා මම නැහැ කරත් මට මොකද කියන මං කරන දෙයක් යහපත් දෙයක් කවුරු හරි කරනවා නම් බල්ලෙකුට පූසෙකුට හරි මිනිස්සෙකුට හරි ආමතුරුකෙකුට හරි දාන ටිකක් දෙනවා නම් ඇයි ඒවා නරකයි ඒවා කියලා දකින්න වෙන්න ඕනේ ඒවා ඔයාලා කාලයක් කවුරු කවුරු කරපු නිසා ටික ටික මේ කාරණා තේරෙන්න ගන්න අපි කොයිතරම් නම් පිං කරන්නේ ඇද්ද නේද කොයිතරම් දන් දෙන්නේ ඇද්ද කොයිතරම් එක එක උපත සමාදාන කියලා සීල් රැකලා ඉන්නද ඒ වගේ ප්‍රතිඵල හැටියටනේ මෙච්චර යමක් තේරිලා තියෙන නැන්නේ ඒක තමයි මාර්ගය. එහෙමනම් ඇයි මේ මාර්ගයේ වඩන අය විවිචනය කරන්නේ ඌව නරකයි මේ ගොඩක් අය කරන වැඩේ තමයි මට යම තේරුණයි කියලා ලෝකෙට පෙන්වන්න ඌමනාවට අර ඒක එක්කනා කරන සමහරලාවට ඒවා මාර්ගයේ ගොඩක් පහළ වෙන්න පුළුවන්. නමුත් ලෝකේ ඉන්න හැමෝම මාර්ගයේ එකම තැන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් කවදාවත් බණක් අහන්නේ දුකින් මගිය ආචර නැත්තම් සාමාන්‍ය දිනදා උපත් මිනිස්සේ ඒ මනුස්සයාට තේරෙන විදිහට බල්ලෙකුට පූසෙකුට කැපිලා තිනවා. ඇත්තටම ඒක එයා නොදැන කරන්නේ එයාගේ නිවන් මඟ. භාවිතයක් ඒ කරන්න පුරුද්දක්. ඉතින් එකක්වත් එහෙම ඩයි කරන්න. බෞද්ධ නිවන් දකින්න 500 කියන්නේ කවුරු හරි උපත ඉවර කරාද එදා තමයි යා නිවන් දකින්නේ. උපදින්න ඕනේ නෙමෙයි. උපත ඉවර කරගන්න. මේ ඉපදිච්ච පාරෙන් උපත ඉවර කරගන්න. එයා නිවන් දැකලයි. ඔයා දැන් කතාවක් කියවනේ දාගියේ. මොකද මම පිළිගන්නේ නැහැ ගියාත්මක ඉඳලා මං ආවයි කියලා. ඒ වගේම මම බිලිව් කරන්නේ නැහැ මලාට පදම කොහොමද යනවයි කියලා. මොකදාලු toy ටිකමනේ කියලා දේ. ජාතක කතා පොත්වල උදානවල අපදානවල ඕ වගේ යම් යම් තැන්වල මිනිස්යන්ට සාහිත්‍ය රසයත් සමග ධර්මයේ දීම සඳහා ඒ වගේම යහපත් සමාජයක් සත්පුරුෂ සමාජයක් ගොඩනගන්න
කර්මඵලවාදයේ හරහා පාඩම් ටිකක් උගන්වන්න මේ කියන පාඩම් ටික ඔය ත්‍රිපිටකයේ අඩංගු සූත්‍ර සහ එයින් පරිබාහිරව තියෙන ජාතක ටික හේතු වෙලා තියෙනවා. වෙන කතාවක්. ඒක නිවනට අදාළ නැහැ. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන මිනිස්සුන්ගේ මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ගෞරවය වැඩි කරන සසර පිළිබඳව තියෙන බිය වැඩි කරන නිවනට තියෙන ඇලීම වැඩි කරන මේ සඳහා පාවිච්චි කරපු පොඩි පොඩි ටූල් ටික අපේ මිනිස්සු කරන්නේ ඒක එක කරගෙන නිවන් මාර්ගේ කොහෙද කියලාවත් දන්නේ නැතුව ජීවත් වෙන එකට මොකද කරන්නේ මලගෙවල් වල දාන ගෙවල් වල පන්සල වල ඔය සපිරිත් ගෙවල් වල අප සමගි ඉපදීව ඔව් එහෙම ඒකට හේතුව මොකක්ද ඒකට හේතුව මොකක්ද ඔයාලා හිතනවාද ඔය කියන කතාව ඇත්තම කතාවක් කියලා මම මෙහෙම කියන්නම්කෝ ඔය අප සමගම ඉපදේවායි කියන කෙනා රෑ හයිඩ් විතර ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරලා ඒ වෙලාවෙන් මරලා දාන. ඒ වෙලාවෙන් මර. කවුරුවත් දකින්න කලින් එතනම මර. තේරුණාද? ඒ නිසා මිනිසුන්ගේ කතා වෙනයි. ඔය ඔය කතන්දර වෙනයි. ඒ නිසායි බෙග් මාස්ටර් කිව්වේ hina haven ko කතාවෙන් බෑ මනින්නට මිනිසා. ඕක කතන්දර. ගොඩව වෙන්නේ. සාමාන්‍ය වලට එහෙම එකක් වුණොත් අපි හිතමු දැන් ඉන්නවා කවුරු හරි කෙනෙක් සහෝදරයෙක් කවුරු හරි දරුවෝ නැති මොහොතක් වෙලා. එයාලට තියෙනවා සාමාන්‍යයෙන් බිලියනයක් විතර වත්කම් මොනවා හරි. එයාගේ මරණයෙන් පස්සේ ඒ වගේ උරුමක් කාර්යය තමු. නැත්තම් තමුන්ගේ පවුලේ කවුරු කවුරු. ඔයා එහෙම කරන්නේ නැද? හරිද? සාමාන්‍යයෙන් මිනිස්සෙක් එහෙම ආය ආවත් එහෙම. එයා මැරිච්ච මොහොතේ ඉඳලා ඔය පුද්ගලයා එන මොහොත දක්වා දකින හීන ටිකක් තියෙන්නේ. මං හිට මෙහෙම කරනවා මේ ගිහිල්ලා මෙහෙම ඩිපොසිට් එකක් දානවා මෙහෙම කර කරනවා අරයට තියෙන ලෝන් ටික මේකෙන් ඉවර දානවා මෙහෙම කරනවා දැන් ඔය කියන පැයේ දෙකේ ඇතුළත එයා හදාගත්ත හීන ලෝකේ ඔළුවේ තියාගෙන එයා කැමති වේද දොර ඇරලා අර මිනිස්සයාගේ මූණ බල ලෝකෙම පිළි අරන් තියෙන්නේ රට. ඒ කියන්නේ පළාතේ මිනිස්සු පිළි අරන් තියෙන්නේ මෙයා මැරිච්ච කෙනෙක් කියලා. ඒ නිසා එයා බය නැතුවම ආයෙත් මරලා දාන. එහෙමයි මේකේ හැටි. ඔය සෝස් ඇවිදිනවා කියන එක නැද්ද? සෝස් ඇවිදිනවා ඇති නැතුවත් ඇති. අපේ ආයතන තියෙනවනේ ඇහැ කන නාසය දිව කයින් මෙව මිනිස්සුයන් ගෙවුවා. මනුස්සයෙ හැටියට පොදුවේ අපි හැමෝටම තියෙන්නේ අතිශයින් ආසන්නතම හෝ සමාන සංඛ්‍යාත. ඒ කියන්නේ අපේ ඇහැ වැඩ කරනකොට ඇහැ වැඩ කරන සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයට ඔබෙන් ආලෝකවත් කිසිවක් පේන්නේ නැහැ. ඊට වඩා අඳුරු කිසිවක් පේන්නේ නැහැ. ඒ වගේම තමයි කන. අපේ කනට ශබ්ද එන රේන්ජ් එකක් තියෙනවා. එයින් එහා පැත්තේ විශාල ශබ්ද දැන් මම කිව්වත් ඔයාලට මේ වෙලාවේ මේ විශ්වීයව තියෙන මොනවාද අභ්‍යවකාශ වස්තුන් එකිනෙක ගැටිලා මේ අභ්‍යවකාශයට මුදා හැරිච්ච ශබ්ද මේ වෙනකොට දිරිබිටි දිරිබිටි ගාලා පරණ ශබ්ද නැවත නැවත මේ හිස් අවකාශයේ දෝංකාර දෙමින් තියෙනවා කියලා. ඒක මට කියන්න පුළුවන්. මට අහුණා වගේ කියන්න පුළුවන්. තේරුණාද? ඒවා ඇහෙනවා මීට වඩා අපේ ඇසීමේ පරාසය ලොකු වුණා නම් එහාට ගියාද? ඒ වගේමයි අපිට මෙහෙම ඉන්නකොට මට කියන්න පුළුවන් අර මේසෙ උඩ ඉන්න කූඹියා අර අනිත් කූඹියාට මේ වගේ සද්දයකින් කතා කර කර මොකද්ද එකක් කියනවා තේරෙන්නේ. ඒක ඇහෙන්න පුළුවන් අපිට මිනිසාට ඇහෙන සංඛ්‍යාතයට වඩා ඊටත් වඩා තීක්ෂණ පහළ මට්ටමේ ශබ්ද ඇහෙනවා. ඒ වගේ තේරුම් ගන්න ඕනේ අපි මිනිස්සු හැටියට මනුස්ස සමාජයක් හැටියට අපි ජීවත් වෙන්න ඕනේ ඔය කියන අපේ සීමාව තුළ නැතුව පරිකල්පනික
එවගේම මෙහෙම කේක්කනාගේ අර පොඩි කාලේ ඉඳලා බක් කවන්නත් බිල්ලෝනේ පෙන්නේ. ඔව්. එතන ඉඳලා ඔය දාගත්ත අදෘශ්‍යමාන ලෝකවල නෙමෙයි ඇහැට පෙනෙන ලෝකෙ කනට ඇහෙන ලෝකෙ ජීවත් වෙන. ඒ තමයි මනුෂ්‍ය ලෝකෙ. එයින් ඔබ්බෙහි දේවල් ගැන මානසිකව හරි හිත හිත ඉන්නවා නම් එයාගේ මනසේ ප්‍රශ්නයක් තියෙනවා. මානසික ප්‍රශ්නයක්. එයාට මේ පේන ඇහෙන දේට වඩා ඔබ්බෙන් තව එකක් එයා තර්ක කරනවා. හිත අපිට ජීවත් වෙන්න තියෙන චූටි කාලේ ඒ කාලේ මං කියන්නේ අපිට ලැබිලා තියෙන ටිකක් තියෙනවනේ මෙන්න මේ සීමාවස්සේ බොහොම ලස්සනට ඉන්න මේ සීමාවස්සේ තමයි ජීසස්ලා පහළ වෙන්නේ බුද්ධලා පහළ වෙන්නේ හැමෝම පහළ වෙන්නේ මේ රේන්ජ් එකේ එයාලා පහළ වෙනවා මෙන් ඔබෙහි එහා හෝ මෙහා එහෙමයි සඳහනක් කොහෙකවත් සාක්ෂියක් නැහැ ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ රේන්ජ් එක තුල තමයි අපාය කියන එකත් අපිට නිර්මාණය කරලා දෙන මිනිස්සු හම්බ වෙන්නේ ස්වර්ග රාජ්‍යයක් නිර්මාණය කරලා දෙන කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්නේ. එමනම් අපි එයාලගේ සීමාව තුල ඉඳලා අපේ ජීවිත ලස්සන කරගෙන මේ සීමිත කාලය ගෙවලා මැරලා යන එක තමයි කරන්න ඕනේ. හොඳ මේක. ඒ හැරුණාම අර කියන කාල්පනික ලෝකවල තියෙන භූතය පෙරේතය කියන කතන්දර හැට නොපෙනෙන ජීවීන් ගැන වද වේවි ඉන්න එක. ඒක නිස්පල පල රහිත ජීවීන් ඉන්නවද? දැන් අර සුත්‍ර ජීවීන් ගැන ඇමීබා ඇති තරම් ඔය පෙන්නන්නේ මේ මෙහෙම මෙහෙම ඉන්න. ඉතින් හිටපු දෙ මොකද? අපේ ඇඟාස සම්පූර්ණයෙන්ම ට්‍රිලියන ගණනක් ඉන්න ජීවි. හා. ඒක පිළිදෙන් සංවාද දැන් සංකේතක තේරුම් ගන්නට රේඩියෝ විෂණන සංවාද අපිට ඇන්නේ ටියුන් කරපොන රේඩියෝ දෙවි ගන්න පුළුවන් ඒ කමියුනිකේෂන් ලෙවල් එක. ඉතින් අපිට වැඩක් නැහැ නේ අපි අදාළ නැහැ. වැඩක් නැහැ අපිට ඇන්නේ නැහැ. රේඩියෝ එකක් දාලා ඒ වේවලෙන්ත් එකට ගත්තොත් තමයි අපිට ඇහෙන්නේ. දැන් කොච්චරද මේ පරාසය ඔය වගේ සිග්නල් කොච්චර තියෙනවද? Yes. ටෙලිෆෝන් සිග්නල්. බේනයි. ඒ වගේ තව එක අපේ ඇතුලේ වැඩ කරන මානසික තලයක් තියෙනවා රේන්ජ් එක. ඒ කියන මනස තලේ. ඊට වඩා උසස් මානසික තල තියෙනවා දේව තල. පහත් මානසික තලක් තියෙනවා. ඒ වගේ තමයි ඔය කියන පහළ ජීවි විකාර රූපී ජීවීන් ඉන්නේ. මනුස්ස ස්වභාවයට ආසන්න ළඟට ගන්න බැහැ. එයාලේ. මම ඇත්තටම කැමතියි වගේ දැනගන්න සාමාන්‍ය බුද්ධ සම්මත මානසික රූප කියන කීව. මම දැනගන්න බැ මේ රෝගී ඉඳන් මොනවද මේවා කියන. ඔව දැනගත්තට වැඩක් නැහැ ඉතින් ආයෙ ඔයා යන්නේ තවත් ඒ විකාර ලෝකෙකට. මම කියන්නේ ඔයා ඔයාගෙන හොයන්නේ. අපි මේ දහමෙන් කතා කරන්නේ එදිනදා මේ සියලුම සාකච්ඡා වල පදනම මං හොයාගන්නේ කොහොමද? එච්චර. ඔයාවක හොයාගෙන යයි. තව වෙනකොට තව තල හම්බ වෙයි. 80ක් හම්බ වෙයි 100ක් හම්බ වෙයි. හැබැයි ඔයාගේ පණ යනවා විතරයි වෙන්නේ. ඔය හෙව්වට ප්‍රයෝජනයක් නැහැ. මේ අන්තර්ජාලය කියලා නිකමට ගන්න 31 තලය කියලා ඇත්ති තරම් දත්ත තියෙනවා. ඒ මම ඔයාලට ඔව්. අනිත් මම බලන්න නෑ නෑ ඒක හොයන්න දෙන්න ඕනේ ගිහිල්ලා හැටි වැඩිලා තවත් අර පරණ රස්සා වගේ තවත් එකක් නේ මේ කරන්නේ ආයෙත් දැනුමක් නේ හොයන්නේ මොකෝ මෙයා 31 තලයේ වයි කියලා අපේ මනස ඒ එක තලයකට ගිහිල්ලා අරගන්නවා මිසක වෙන කරන්න දෙයක් නෑ දේව තලයට අපේ මනස උසස් කරගත්තොත් අපිට දෙවිය කොහොමද ඉන්නේ කියලා දැනෙනවා දෙවියන්ගේ මානසිකත්වයට අපිපත් වෙනවා අපි කියන්නේ දෙවියන් වහන්සේ වෙන්න කියලා කියන්නේ. එළිය දෙවියෙක් ඉන්නවා මම දෙවියෝ ගාවට ගිහින් ඉඳා ඉන්නව නෙමෙයි. ඒකද ඒක එහෙම නෙමෙයි කියන්නේ. බුද්ධ කියලා එළිය කෙනෙක් ඉන්නවා අපි යා වෙන්න යනවා එහෙම නෙමෙයි කියන්නේ. එයා හොවාගෙන යනවා එහෙම එකක් නෙමෙයි කියන්නේ. තමා තුළ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න. මම නම් කියන්නේ අරගේ අර තියෙන බුදුන් වඳින ධර්මයේ වඳින සංඝයා වඳින ගාථා ටික. ඕ වගේ සංඝයා වඳින ගාථා වල යට මේකෙන් පටන් ගන්න. ඒ ගුණේ තමුල්ලක හදා ගන්න. අනුතරම් පුණ්‍යකේතන් ලෝකස්.
එහෙම වෙන්න ලෝකේ දුතුන් පින් කතක් වෙන. ඒ වගේ. දැන් ඊට උඩින් තියෙන ගුණේ හදාගන්න. ඊට උඩින් තියෙන ගුණේ හදාගන්න. ටික කාලයක් යනකොට තමුන්ට තේරෙයි මම සංඝයා කෙනෙක්. මම සංඝභාවයට සුදුසු කෙනෙක්. මම සංඝභාවය තුල ඉන්න කෙනෙක්. ඊට පස්සේ ධර්මයේ තියෙන සියලුම ගුණ එයාට ඉඳලා ප්‍රැක්ටිස් කරන්න. ඒ ටික පුරුදු වුණාම හරිම ලේසි බුද්ධ වෙන්න. ඊපස්සේ බුදු ගුණ තියෙනවා. බුදු ගුණ අපි ඉගෙනගෙන තියෙනවා ඒවා හරි දරුණුයි ඒවා හරි සංකීර්ණයි ඒවා ඉගෙනගෙන තියෙනවා. කමන්නේ සංකීර්ණ වුණත් පුළුවන් තරම් වෙන්න බලන්න. එතකොට තේරෙයි බුදුහාමුදුරුවෝ ගැන කවුද මොන වගේ කෙනෙක්ද කොහොම පැවතිච්ච කෙනෙක්ද අවසානයේ බුදුන් තමා තුලින් තමුන්ට ෆීල් වෙනවා බුදුන් තමුන් තුලින් දැනෙන ඒක තමයි නියම බුදුන් දැකීම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකින්නවනะ දකින්නවා කියන්නේ මේ අහනවා බලනවා නෙමෙයි ඒක වෙන්න ඕනේ ඔහු මාව දකින්නයි කියලා. ඒ වගේ දෙවියන් වහන්සේ අගය කරලා තියෙන දේවල් දසපණත මොනෝ හරි හරියට කරන්ඩ ඔබට තේරෙයි දෙවියන් වහන්සේ ඔබයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඔබ දෙවියන් වහන්සේ. ඒ වගේ අර ඔබ මනුෂ්‍ය තලෙන් උසස් තලයකට යන්න අර ඔය කියන වටාපිට අය හොයන්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ අපේ ඉන්න තැනින් එකක් උඩට යන්න. ඒක විතරක් හොයන්න. අර තිස්සික් තලයේ තියෙන භූතියෝ පෙරේතයෝ පිසාචෝ වල් මොනවාද? කරුමිට හරි ගෙදෙට්ට ආවොත් ආ මෙයා අපි ගැන හොයන. ඊට අසව කට්ටඩි හොයනවා මේකයි ලවගන්න. Jesus Christ is the one who believeth in me shall never die. ඒක නේද? Yes sir. ඒක දුන් කියපුවා. ඒක තමයි. දුන් කියපුවා. ලොකු වෙනස්කම් නෑ අපි. ඒ නිසානේ ඔයාලට අපිව මුණගැහෙන්නේ හිතක් හැදින්නේ. ඒ සාම්‍යය නිසානේ සමානකම් නිසා. ඔය වගේ නේ මුස්ලිම් හැත්තෙම. මේ මෙතන ඉනකලකේ ඔක්කොම එකට එකමයි. සබාධර්මයේ. සබාධර්මයේ බලයෙන් මෙතන අපි එක එක නම් දෙනවා එක එක නාට එක එක දේ. අන්තිමේදී එකම සබාධර්මයේ. අනේ. ඒ පවතින ශුද්ධ ස්වභාවයේ ඉච්චරයි. ඒ ශුද්ධ ස්වභාවයේ කෙලසාගෙන තමයි අපි අසුද්ධ වෙලා දැන් ආයෙ සුද්ධ වෙන්න දඟලන්නේ. ඒකට මේ මිනිස්සු ආගම් හැටියට බෙදුණා කියලා විශේෂයක් නැහැ සුද්ධ ස්වභාවයක. යන් දෙක නම් ඇත්ත. ආගම් සියයක් තිබ්බ සුද්ධ ස්වභාවයක. සූල් පොම්මේ ආත්මයම මැරෙන්නේ ශරීරෙනි මැරෙන්නේ. ආත්මය මැරෙන්නේ නැහැ කියන එක දෘෂ්ටිය. ඒක දෘෂ්ටිය. ඒක දෘෂ්ටිය. ආත්මය කියලා එකක් නැහැ. ඒක කවුරු දන්නේ නැන්නේ මැරෙන්නේ නැති එක විදේචන බොඩියකින් ඔයාට සෙන්ස් වෙන චුට්ට විතරක් තියෙනවා. මේ ආත්මය කියන එක ඒගොල්ලන් මේ විඥානයේද සාමාන්‍ය. අපි කතා කරන විඥාන ස්වභාවය යාලා ආත්මය කියලා කියනවා. ඒ විඥානයේනේ තනින් තන කියන්නේ. විඥානයේ එක මොහොතක ඔයාගේ ආත්මය ඇහි හැදෙනවා. එක මොහොතක ඔයාගේ ආත්මය කනේ හැදෙනවා. එක මොහොතක නහය හැදෙනවා. එක මොහොතක රසක් විදියට දිවේ හැදෙනවා. එක මොහොතක සිතුවිල්ලක් ඇටියට සිතේ හැදෙනවා. එක මොහොතක සෙන්ස් එකක් ඇටියට ඇඟේ තනක හැදෙනවා දැනීම් දෙයක දැනීම් විතර. ඔයාලා ආත්මය කියන්නේ දැනීම් වලට. අපි කියන විඥානය කියලා. ඔය දැනීම් වලින් තොර මොහොතක ඔයාට දෙවියොත් නැහැ, මම මිනිසෙක් කියන එකකුත් නැහැ, ආත්මයකුත් නැහැ, පරමාත්මයක් නැහැ. නින්ද ගියපාව දෙයියෝ මං කොයි ආත්මයක් නිර්වින්දනය කරලා තියෙනවා. සර්ජරි එකට. කොහොම මොකක්ද තියෙන කොහෙද තියෙන එනිසා අවබෝධ කරගන්න මේ යම් තැනක අපේ සංවේදීතාවයක් පවතින දැනීමක් පවතින ආගේ දැනීම තමයි ඔයාලා ඔය කතා කරන ආත්මය ඒ වගේම බුදුදහමෙන් කතා කරන විඥාන. ඇහැ නිසා හටගන්න දැනීමක් නම් බුදුදහමෙන් ඒක විස්තර කරන චක්කු විඥානය කියලා. ඇහි විඥාන. ශබ්දයක් කරහා ආපු දැනීමක් නම් බෙල් එක ගන්න. කලින් අපේ ඩේටා දාගෙන තියෙනවා ඒ શબ્දයේ බෙල් එකේ. ඒ බෙල් එක තියෙන්නේ
දොරගා ඒක හඬලන්නේ කෙනෙක් ඇතුළට එන්න. ආ එහෙමනම් අපි එතකොට කරන දේ තමයි. අන්න කවුද ඇවිල්ලා ඉන්න දොරට. අන්න එහෙම කියලා. ඒ විඥානේ හැදුවේ මේ කණින්නේ. ternary. ආන් ඒ වගේ ඇහෙන් කණෙන් නහයටත් එනවා එක එක ගඳ සුවඳ මේ වගේ. five senses කියන්නේ mind එක ගැන. සෝල් එක කියලා වල කියන්නේ ඕකටමම තමයි. ඕක දෙකට බෙදන්න බෑ. combination. ආ. combine කරනවා සෝල්. ආ. මනසනේ අන්තිමේදී හැම විඥානයකටම ඔව්. ඒ කියන්නේ ඔය පහෙන් පස්සේ එනවා මනෝ විඥානය. බුදුදහමෙන් කියන ඔය දෙවියන් වහන්සේ වැඩ ඉන්න තැන ඇවිල්ලා සත්වෙනි ඉන්ද්‍රිය කියලා අපි කතා කරන එක ඒක ඔයාලා පාවිච්චි කරන ඒ සත්වෙනි ඉන්ද්‍රිය තුල තමයි ඔය කියන ජීසස් ඉන්නේ. එතන මේ ලෝකෙත් ඒ කිසිම කනෙක්ෂන් එකක් නැහැ. ඒ වගේම තමයි අපි ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ 5 senses වල කතන්දරය යා හොඳටම දන්නවා. මයින්ඩ් එකේ ක්‍රියාකාරීත්වය හොඳටම දන්නවා. සත්සුදසි ඉතාම පැහැදිලි මේක වෙන්නේ කොහොමද? මේ 5යි 6යි එකට ගැට ගැහිලා වැඩ කරන්නේ කොහොමද? කොහොමද? අන්න ඒක දැනුවත් භාවය තුල ඉන්නකොට මෙයා මෙන්න මේ හයම නිදහස් තැනක ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා මේ ලෝකේ ඉන්නවා තමයි, කය තියෙනවා තමයි. හැබැයි එයා ඉන්නේ මේ පහේ හෝ හයවෙනි එකේ නෙමෙයි, හත්වෙනි. එහෙනම් අපි කියන එයා දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. නැත්නම් අපි කියන එයා විමුක්තිය තු විමුක්තියට පත් වෙලා ඒ කියන්නේ බ්‍රහ්මණ ගතියට කියන දේ නේද? ඒක ඔව් ඒ කියන්නේ Hindu දහමට අනුව අපි කියන බ්‍රහ්ම සහව්‍යතාවයට පත් වෙලා බ්‍රහ්මයා හා එකතු වෙලා. ඇත්තටම මෙහෙම දෙයක් තැනක් පුද්ගලෙන්නේ නැහැ. හොඳේ දැන් ඔයා දෙවියෝ ඇත්ත කරගෙන ඉන්නකම්ම හත් වෙන තැන කෙනෙක් සිදුවීම් මාලාව මොකක් හරි එකක් තියෙනවා. ඔතන එහෙම එකක් නැහැ. ඒ නිසා ඒ කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ කියලා ආත්මේ කිලිටු වෙනවා නේද ආයතන වලින් එන අරමුණු වලින්. මනස තුලත් අපිරිසිදු විනා මන ආයතනයෙන් එන ආත්මයත් හිත කැතයින කිලුට ආත්මය මෙන්න මේ හයෙම නිදහස් තැනක් තියෙනවා. ඒකයි හත්වෙනි ඉන්ද්‍රිය. එතන මේ පහෙන් හයෙන් එකකටවත් සම්බන්ධ නැහැ. මේ හයේ ඇත්ත කතාව තේරුම් අරගෙන නිදහස් වෙච්ච අය ඉන්න තැන තමයි ඔය කියන සත්වෙනි ඉන්ද්‍රිය. බුදුදහමේ හැටියට ප්‍රඥා ඉන්ද්‍රිය. ඔතෙන්ටපත් වෙන්න තමයි මේ දෙගොල්ලම ප්‍රැක්ටිකල් කියන්නේ පාරවල් කියන්නේ. එතෙන්ටපත් වෙච්ච කෙනා අමුතුවෙන් හොයන්න බෑ. අනිත් අය වගේ කනවා බොනවා යනවා වෙන හැමදේම කරා. රසන් දිනේ. එයාගේ විශේෂත්වය රහසක් තියෙන. ඒ තමයි. එයාට මොන දේවත් හිමි වෙන්නේ හෝ අහිමි වෙන්නේ නැහැ. ඔහු ලස්සනට ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ අවශ්‍යතාවයට ලෝකෙ හැදෙනවා. තිබහයි නම් වතුර එක හැදෙනවා. ඒ අපි කියන්නේ මේ දෙවියන් වහන්සේ දුන්නා වගේ දෙයියෝ මන් දිහා බලන් ඉන්නා වගේ දෙයියන්ට මම පිළිලා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ආන් ඒ එහෙම කෙනෙක් නෙමෙයි. ස්වභාවයක්. ඒ ස්වභාවයට තමුන්පත් වුණා ඒ ක්‍රියාවලිය. ඒ නිසා භික්ෂුවට පුළුවන් වෙන්නේ කිසිවක් නැතුව ඕනිම තැනක ඕනිම කාලයක් ඕනිම දිවිදිව. ඒ නිසා යා පාත්‍රය දරන්න සුදුසු හේතුව පාත්‍රයට මොක වැටුණත් ඒක තමයි හැම වෙලේම තියෙන්නේ. මොකද ඊයේ එහෙම කෙනෙක් මොන ගෑන්නේ නැහැ එළිය ලෝකෙ. බාහිරේ එහෙම කෙනෙක් මොන ගෑන්නේ නැහැ. ඔයාලා ඔළුවේ තියන්නේ සිද්ධාර්ථත් එක්ක කතා කරන කේම අමුීමක් කියලා එහෙම ගන්නෑ. සිද්ධාන්තර ඔයාලා හදාගෙන තියෙන්නේ. ඔයාලා මානසිකව හදාගත් එකක් තියෙන්නේ. ඔයා සත්වෙනි ඉන්ද්‍රියටපත් වෙනකොට ඒකක්වත් නෑ. මං කියන්නේ මේක මේ
ඔයා ඔයා අතුලින් හොයාගන්නකෝ. දැන් මේ විචර කතා කරනකොට තේරුණා නැත් තේරුණාද යම. මේ කතා කරන්නේ මේ ලෝකේ තියෙන හුටපටයන් නෙමෙයි ලෝකෙන් එහා කතාවක් කියලා. ලෝකේ අපිට ගෝචර වෙන්නේ කොහෙන්ද? ආයතන හයට. ආයතන පහට හෝ පරණ ලෝකයේ පිළිබඳව පවත්නා මතකේ. හැබැයි මේ දහම ලෝකෝත්තර දහම. ලෝකෝත්තර දහම. ලෝකේ ඔබ්බේ පාවතින දහම. එහෙනම් මේ හයෙන් එකකටවත් ගෝචර නොවන දහම. ඒ තුල ඔයාට හම් වෙන බණපත. ඒ තුල ඔයාට හම්බ වෙන මොණිවරු. ඒ තුල ඔයාට හම්බ වෙන කවරක් හෝ වෙද්ද ඒ ඔක්කොම තමුන්ගේම නිර්මාණ. ඔබ ඇහෙන් කනින් දැකලා ඔබ හදාගත්ත දේවල්. ඔබට මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් ඔයා ලකුවට සිද්ධි හඳුරගෙන හිතාගෙන වෙලාවේ මෙතෙන් දෙනවා බණ අහන්න කවුරු ලේනි කෙනෙක්. එයා එනකොට මම නැගිට ගිහිල්ලා එයාගේ අතින් අල්ලගෙන මං යනවා ගිහිල්ලා බණ පිළි දෙක උඩ තට්ටු. දැන් අර ඔයා හදාගත්ත සිද්ධි හඳුරන මොකද වෙන්නේ? ඉතින් අද නම් බයිල ගහනවා. ඒක වෙනකොට බලන්න වෙන්නේ වෙනදී. සරුපයට භූමිතේ ගහනවා. ඉතින් එනිසා මං හිතනවා ඔබතුමිය අපේ අවඩක් සිද්ධ වෙන්නේ නැතුව ඇති කියලා. එමක් තේරෙන්නේ නැති. දෙවියන් වහන්සේ ඇසුරු කරන්නේ. දෙවියන් වහන්සේ ඉන්නේ ගාඩ් එකට නෙමෙයි. දෙවියන් වහන්සේ බවටපත් වෙනවා. දෙවියන් වහන්සේ යමක් අසරණ කෙනෙකුට කරන්න කැමති නම් ඔබ ඒ මොහොතේ දෙවියෝ වෙන්න. දෙවියන් වහන්සේගේ නියෝජිතයයි. එකේ වෙලාවේ කරාන් ඒ වගේ අප කියන්නේ මානව දයාව කියන එක ආදරේ කරුණාව මේ ඇත්තරම මේ ක්‍රිස්තියානි ආගමේ ප්‍රමුඛතම දේදී ප්‍රේමය කියන ප්‍රේමය වපුරන්නේ කරන්න. ඉතින් ඕක මම තමයි බුදු දහමෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා හැටියට කෑලි වලට වෙන් කරලා වඩාත් පැහැදිලි කියලා.